සරණයි පොඩි හාමුදුරන් වහන්ස අපේ සිල්මෑ නිවරුණේ අදරණීය දුවේ පුතේ සංස්ෘත පාඩම් මාලාවඩDPියුකේෂන් මගින් ඔබට දායාද කරමින් දීර්ග කාලයක් අපි ඔබත් සමඟ හතරවසර පාඩමේ ස සංස්ෘත පොතෙහි අද අපි සාකච්ඡා කරන්නේ පහළව පාඩමේ කතන් කදා කුත්‍ර ගච්චසි කියන මේ වාක්‍ය නිර්මාණය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කනම පාඩමේ ඉතිරි කොටස තමයි දෙවන කොටස තමයි සාකච්ඡා කරන්නේ. අපි මේ පාඩමේ ආරම්භේදී සරල වාක්‍ය නිර්මාණය පිළිබඳව සාකච්ඡා කළා. කොහොමද වාක්‍යයක් නිර්මාණය කරනකොට වාක්‍ය සරලව සහ ලස්සන කරන්නේ. සාමාන්‍ය උක්තේ සාක්‍යාත්තය කර්මය මේ පදත් එක්කම ක්‍රියා විශේෂනය අදදාලා කොහොමද මේ වාක්්‍ය ටිකක් ලියන කෙනාට අහන කෙනාට කියවන කෙනාට බොහොම ආකර්ශණ සීලීව කොහොමද කරන්නේ කියලා අපි ටිකක් අධ්‍යයනය කළා. දැන් මේ පාඩමේදී අපි විභක්තිත් එක් මේ පාඩමේදී අපි සාකච්ඡා කරනවා විභක්තිත් සමඟ කොහොමද මේ විභක්තිවල කාර්ය භාරය. අපි වර්ණගීම සාකච්ඡා කරනකොට සංස්ෘතනාම වර්ණගීමේදී විභක්ති පිළිබඳ යම් අදහසක් ගත්තා. ඉතින් මේ පාඩමේදත් මොකද වාක්‍ය නිර්මාණයක් කරගන්න බැහැ අපිට ඒ වාක්‍ය තුළ විභක්තිවලට තියන භාවිතය. විභක්තිවල භාවිතය පිළිබඳ අවබෝධයක් නැත්නම්. එහනම් පොලිහාමුද්‍රණ යන්න අපි දන්නවා වාක්‍යක කර්ම පදයට සුවිශේෂතනක් හිමි වෙනවා. ඇැ මම කිව්වොත් මම කමි අහම් කාදාමි. තවට මේ වාක්‍ය සම්පූර්ණ නෑන. ඇයි සම්පූර්ණණෑ කියන්නේ. අහන්න ශ්‍රාවකයට අහන කෙනාට ගැටලුවක් කෙනවා මෙයාමනෝද කන්නේ. අන්න තවට බත්කනවද පළතුරු කනවාද දෙල්ලවුලු කනවද මස්මාලු කනවා. ම් මේ අර්ථය සම්පූර්ණ වෙන්නට නම් අනිවාරයම්මවාක්‍යකට කර්ම පදයක් තියනට ඕන. එහෙම නැතිවාක්‍යයක් තියනවා දැං උදාහරණයක් විට තරු බබලයි සඳ දිදි ලිසයි සුලං හමයි වගේකක් වුණ ඒවට අපි කියනවා අකර්මක ධාතු ඒ අකර්මක ධාතුවල ස්වරූපේතමයි සම්පූර්ණ අර්ථයක් ගෙන දෙන්න කර්මයක් බලලාපොරොත්තියෙනෙන්නේ. ර්මයකින් තොර කැපලේට් මීනින එකක් දෙනවා සම්පූර්ණර්ථයක් දෙනවා. තියනිසා අපි බලමු මේ කර්මයක් බලාපොරොත්තියෙන සකර්මක ක්‍රියාප කොහොමද මේ භාවිත කරන්නේ කියලා. තවට සාමාන්‍යයෙන් කර්මය කියනෙ මොකක්දකලොන්න විස්තරරනවා. පොඩියාමුදුරුවන්ට කර්මය ගැනතින් බොහම හොඳ අබෝධයක්ති වෙන නිසා. අපි කැටියෙන් බලමු කර්මය කියලා කියැනො නඔොබේ පොතේ තින කත්ෘුගේ ක්‍රියාවට, අනුගත පදය කර්ම පදය නම්බේ. අපි කන යටත්වන පදේ හරි ප්‍රසිද්ධයිනි. ඇද කත්තුරුගේ ක්‍රියාවට යටත්වන පදේ. එහමනැත්ම කත්තුරුගේ ක්‍රියාවට භාජනය වන පදේ තමයි කර්ම පදය කියලා කියන්නේ. ඉතින් මෙතන කියනවා අනුගත වන පදය. එතකොට කත්ෘූකාරක වාක්‍යක කත්තුරුගේ ක්‍රියාවට අනුගත වන යටත්වන පදය තියන්නේ දිතියා විභක්තියෙන්. මතකතියාගන් ධතියා විභක්තිය වැදගත්ත එනෙමු කරද ප්‍රථමාවෙන් තමයි උක්තය තියන්නේ. උක්තය ප්‍රථමාවෙන්ය දෙනොකොට උක්තේයට අනු ආක්‍යාතය දනත් අපි කියන එක කත්‍රෝකාරක වාකය. මේ කත්‍රෝකාරක වාක්‍යවල කර්මය අනුක්ත වෙලා දෙතියා විභක්තියෙන් යෙදෙනෝ. අහම් බෝජනන් කාදාමී අහම් කාදාමි මම කමි. මම අනුභව කරමි. මම දානය වලදමි නේද. එතකොට මෙතන දානය කියන එක නැත්තම් භෝජන කියන එක. කෑම කියන එක එනවා කර්ම පදේ බවට පත් වෙනවා. ඒ කර්මපදේ තියන්නේ අපි දිතියා විභක්තියෙන්. තවට මේ දිතියා විභක්තිය ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. සාමාන්‍යෙන් සංස්ෘත භහසාවෙ තියෙනවා කර්ම පද දෙකක්. එකක් තමයි පොඩි හාමුදුරුවනේ මෙ තියන කත්ෘුගේ ක්‍රියාවට රිජුවම ජතත්වන පදය. අපි ඒට කියන ප්‍රධානකර්මය. ප්‍රධානකර්මය සහ අප ප්‍රධානකර්ම කියලා කර්ම දෙකක් තියෙනවා. ඒ ප්‍රධානකර්මය තමයි ධතියාවි භක්තියෙන් තියන්නේ. අපි ඔන්න අභ්‍යහාසවලට මේ පදවලටි ගියම් ඔන්න බලන්න පළවෙෙන්යටම දීලතින්න අපට කතරු නැත්නම් උක්ත පද ටික. සහ. සා බාලක, බාලිකා, නරහ පුරුෂා, චාත්‍ර, මොනි ගුරු. මේ ඔක්කෝම මොනොද ප්‍රථමා දැන් සාමී කැනෙ සර්වනාම සහ කියන්නේ ඔහු එක ස්ත්‍රීලිංග පදේතමයි සහ බාලකක් කිරරිමි ළමය, බාලිකා ගෑනු ළමය. නරහ පුරුෂහ දෙන්නම පුරුෂයා මිනිසා. ඉළඟට චාත්‍ර. බාල ළමය ශි්‍යය මනිෙ මනිවරයා ගුරොහ ගුරුවරයා මේ ඔක්කෝම ප්‍රථමා ප්‍රථමා විභක්ති. අන්න අපි කලින් අර ශ්ලෝකයක් පාරැන් කලානේ ඒ සෝ ශලෝකය තිබුණා කතන් කදා කියත් කෘත්‍රකිමර්තම්කම්කරිස්සය යන්න කම් දැ මේ වාගේ ගත්ත අපි බලමු බාලිකා කම්කාදති ව්‍යකදන ප්‍රශ්නාන පුළුවන් ගෑනුල මෙයාමනොවද කන්නේ. ගුරුවර යාම නෝදකන්නේ. ගුර කම්කාදති. නැත්තං ආචාර්යක් කම්කාදති. අපි ඔහු මොනවදකන්නේ. සක්කම් කාදති. ඇයම නෝදකන්නේ. සාකිම්කාදති. මෙන්න මේකිම් කියන පදය කුමක්ද කියන පදයට ඔන්න අපි දෙනවා උත්තර. ඒ උත්තර දෙනකොට අපි නිතරම දෙන්නේ දිතියා විභක්තිය බලන්න මේ තියෙන පදදිහා අන්නම් කාදති මට කියන්න පුළුවන් සහ අන්නම් කාදති එයා ආහාරනු භව කරනවා සහ පළම් කාදති ඔහු ගෙඩියක් කනවා මොන ගෙඩියද සහ ආම්්‍ර පළම් කාදති ආම්්‍ර පල කියර කියන අඹ ගෙඩියක් කනවා සේවා පළම් කාදති ඔහු සේවා පල කියල කියන්නේ පොඩි හාමුදුරුවණේඇල් සංස්ෘතිෙන් Appleල්ලට කියන්න නොද සේවාපල ද්‍රාක්සම් මිදී කදලී පළම් එක දන්න එනේද කදලී පල කියල කියන්නේ කෙසෙල් ගැඩියක් අනවා ඕද නම් අපි කවුරුද්දන්න මාන්සම් කාදති මස්කනුව පයෝහි මම් ආ අපිටගිය පාඩමේ හම්බුවනා පයෝහිම කියන්නේ මොනෝද අයිස්ක්‍රීම් කනවා අපූපම් කාදති ම දපුූප කියන්නේ හරි ප්‍රසිද්කෑම ලංකාවේ. මොනෝද ආප්ප කනවා. එතකොට සහ අපූපම් කාදති. තැම් බලනම මුලින්ම පටන්ගත්ත හොමද මේ කොටුව අමතක කරලි වාක්‍ය කිව්වෝත් වාක්‍ය සම්පූර්ණ නෑ. නරක්කාදති මොනෝද කන්නේ කලන්න මේ ප්‍රශ්නයනකම් කාදති . අපි අනිවාරම්ම මේ පදවලට මේ වගේ ධාතුවලින් අපි කියනවා සකර්මක ධාතු සකර්මක ධාතුවලින් තමයි මේ හැදිලතිෙන්. එහෙම ධාතුවකින් සෑදුනු ක්‍රියාපදයක නම් අනිවාරයම්ම කර්මපදයක් තියෙන්නට ඔවන්. ඒ කර්මපදේ තියන්නේෙ කොහෙද බලන්න මේ ඔක්කෝම සියල්ල තියන දිතියා විභක්තිය අපිට පරිවර්තනය කරන්න පුළුවන් දිවච්චනයට එහම නැත්තම් බහුවචන. උදාහරයකද පළම් දැයික ගැඩිය. පලේ පලානිෙ ොහොමදරන පළම් පලේ පලානි.ඊළඟට ඕදනම් ගත්තත් අපූපම් ගත්තත් මේ ඔක්කෝම පරිවර්තනය කරන්න පුළුව. එහෙමනම් ඔන්න අපිට පුළුවන් වාක්‍ය නිර්මාණය කරන්න මේ විදිහට සරලවාක්‍ය උක්තයක් තියෙනවා. ආක්‍යාතියක් තියෙනවා ඒ උක්තයට සහ ආක්‍යාතයට ගැලපෙන්න කර්ම පද හදන්න පුළු. තැම මේ විදිහට ඔබහන්සේලා නිකංගින්න කොට වාක්‍ය හදන්න චාත්‍ර ගත්තා. මේකේකවාගේ සහ ගත්ත අන්නම් කාදති.සා පළම් කාදති. ඇය ගෙඩියක්කයි. බාලකක් ආම්ර පළම් කාදති. පිරිමිළමයා අඹ ගෙඩියක් කයි. දැ මේම අපිට තව බහවතනයටත් වෙනස් කරන්න පුළුවන්නේ කොහොමද. සහ කියන එක බහු වචනයමකදද ඔහු ඔහු හු ඔහු කියල නැත්තා අපිට දිවචනය ගන්න පුළුවන් අප ඒ එකත් ගැමක සහ කියන්නේ ඔහු අපේ සංසෘතය තියෙනවා ඔවහුහු දෙදෙන දෙන්නෙ කියනනම් අපිට වෙනම වචනයක් තියනවා තවු ඔහු දෙදෙන කාදති වෙනස් වෙනවා කාද තහ එතවට තව් කාද තහ අපි කියීම තවු එක ගෙඩියක් කන්න බෑන ගෙඩි දෙකක් වෙනවා. නැත්තන් ගහ ගන්නවා එනසා අපිකම පලේ තවෝ පලේ කාදතහ ඔහුහු දෙදෙන ගෙඩි දෙකක් කති. බෞ්වචන අපිට හරි සරලයි අපි ගම බාලකකින එක බාලකාහ පිරිමී ළමයි. අපි ගම මනවාද අ කෙසල් ගෙඩි කනවා. කදලී පලානි කාදන්ති ඔය විදිහට නිකං ඉන්න වෙලාවට. අභිහාසයකටත් වඩා මේවක් කියවලා පුරුදුවෙන්නට ඕන නරක් එතවට අපිට ඒක වචන බහුවචන හරුවෙනවා. මේවුනත් අපි දැහැම වෙලේ මේ ඒක වචනයීම නවෙේ මේම බහවචනයට හරුවන්න බහවචනය ඒක වචනයටට අරුවන්. මේ විදිහයටට අභිාස කරන්න පුළුවන්. තියනම් ඔන්න උදාහරණ මෙතනින් හදල දීලතිය නොමේ සාකංකාදති ඇය මොනොවදකන්නේ. අපි නිකංගන් ඔයා මොනෝදකන්නේ. ඔහු මොනවදකන්නේ. ළමයා මනවද කන්නේ නිකන් කතා කරනකට අපිට කියන්න ඕනේ. තවට මෙතැන් දිමක දෙවෙන්නේ මෙන්න මේ දෙක මාරුකන එක තියෙන්නේ. කන එක විතරකුත් නෙවෙේ. නැද මොනවාද කරන්නේ. තුන්කින් පටසි. ඔයා මොනවාද පාඩම් කරන්න. ඔයා මොනවාද බලන්නේ තුවම්කින් පශ්‍යසි. නිකන් හන්න නේද මොනවාද බලන්නේ. තුවන්කින් පස්්‍ය ඇති. ඔයා මොනවාද අපිට කියන්න පුළුවන් උයහන්නේ. ආම්ම මනොවාද වඋයන්න. මාතාකින් පචතිය. මේ විදිහට එකක විදිහට උක්තය සහ ආක්‍යාතය වෙනස් කරමින් අපිට අභ්‍යිහාස පෙරන්න පුළු. එතවට ඔන්න උත්තර දෙනවා නේද. සාසේවාපළම් කාදති. ඔන්න සම්පූර්ණ වාක්‍ය ඇය ඇල් ගෙඩියක් කයි. දැම් මේ අපිට පුළුවන් ඒක වචනින් කියන්. දිවචනයට හරුවුණන සා කියීන එකේ දිවචනමකද සාතේ තේ, ආම්්‍ර පළම් කියෙනෙක දිවචනයටටනොට ආම්්‍ර පලේ කාද තක් වෙනෝ. බහ වචනයට නොට තා ආම්්‍ර පලානි කාදන්ති. ති මේවා ගොඩා කමාරු දේවල් නෙවේ අපි මුල් පාඩංවල කතා කරපුවා මේ පාඩමේදී සියල්ලම එකතු කරලා. නේද පාඩම් කරපුේ වගේ සමරියක් විදිහට එකමතු එකතුවක් විදිහට ඔබ වහන්සේලාට මේවා එකතු කරලා තියන්නේ. ඩි මුදුරුවන්නේ අපි දැම් බලමු ඔන්න වචන ටිකක් අපිට දීල තියෙන බලන් මේ වචන දිහා. සහ සාදන් අපිට කලින්හම්වෙච්චයමන ඔහු ඇය බාලකා බාලිකා නරහ පුරුසක් ඔක්කෝම දන්න ක්‍රියාපද. නේද. මේ ක්‍රියාපද ඔක්කෝ මේක වචන ඔන්න බහ වචනය තියෙනවා ටේ බාලිකා ගෑනු ලමයි. ශිසවහ කවුද ශිසවක්. ශිස්සු සිිස්සු. ශිසවහ සිිසුක් කියලා කියන්නේ පොඩි ලමය ංචි ලළමයින්ට තම සිිසු කියන්න. තොට සිිසවහ කියන්නේ පුංචි ළමයි. ගුරවක් ගුරුුවරු මොනයක් මොනීවරු බූපතයක් රජවරු බූපති සබ්දේ. ඉලාන්ට බාලකක් බාලකා ගෑනු ලමයි. තොකොට බාලකා කිිරිමි ළමයි. මේ විදිහට නාම පදොන්න දී ලතියනවා. දැන් අපි හදම බලන්න ඔන්න . ොල් කටුවෙන් ගන්නන මම රක්ම ගහන්නම් මේ කොටුවෙන් ආක්‍යාතයේ උපතිය ගන්නව නම් ඒක වචනාක්‍යාතය. මෙතනින් ගන්නව නම් ගච්චන්ති කියලා එන්න ඕන. දවන් හදමු සහ ගෘහම් ගච්චති තේරුම ඔහු ගෙදර ය යන්න බලන්න යයි යනවනම් යන තැන තියන්න ඕන ගෘහම් ගෙදර මෙ බලන්න ඒක ම අපිගම් පාටාලයම්. ආසලට යයි ග්‍රාමම් ගච්චති ගමට යැයි ආශ්‍රමම් අසපුුවට යැයි ක්‍රීඩාංගනම් පිට්ටනට යැයි. කාර්ර්යාලයම් කාර්යාලයට යැයි. විද්‍යාලයම් විද්‍යාලයට යයි ආපනම් කඩට යැයි සබහාම් සභාවට යැයි නද ඊළඟට පුස්තකාලයම් පත්්‍රාලයම් පත්්‍රාලය කළ කනේ පත්තර පින් කරන තැනට. නැම් කර්මය වෙනස් වෙන්න නෑ ඔන්න ඒක වචන නිසා අපි ගච්චති කියෙල ගත්තා. බහ වචනගම අපි ගමුකෝ කවද්ද. ගුරව ගුරුවරයා ගුරව ගෘහම් ගච්චන්තී යන්න දැක්කද. බහ වචන නිසා බහවචන. මෙයා වෙනස් වෙන්නේ කර්මය. මොකද මෙතන තමයි සම්බන්ධතාවය තියෙන්. ගනුදනුව තියෙන නිතරම උක්තයයි. කියාති අතර තිදැ අපි හිට කියන පුළ එක ගුරුවරක් ගමට යන්නත් ගෙදරට යන්න පුළුව ගුරුවරු යන්නත් පුළුව යන එක තමයි වෙනස් වෙන්නේ මෙතන වෙනස් වෙන්නේෙන පාටාලයම් ගච්චති ගුරවක් ග්‍රාමම් ගච්චති ගුරවක් ආශ්‍රමම් ගච්චති ගුරවක් ක්‍රීඩාංග නම් ගච්චති ගුරවක් කාර්යාලයම් ගච්චති හොඳටම ගැලපෙනවා ගුරවක් විද්‍යාලයම් ගච්චති ආපනම් ගච්චති කඩෙත්යන් වනවා හිටපුගම නේද ගුරවක් සභහාම් ගච්චති, සභාවට යනො කතාවක් කර. පුස්තකාලයම් ගච්චති, පත්්‍රාලයම් ගච්චති. එහනම් ඔන්න දිතියා විභක්තියේ කාරණ දෙකක් අපි කතා කලා. දැ මේ තෞදරටත්ව ගොල්ලොගේ පොතේමේ දිහිට විස්තර කරනවා සස්කු්‍ර ගච්චත දැම් ප්‍රශ්නාන ඔහු කොහේද යන්නේ. හෙනවා සස්කාර්යාලයම් ගච්චත අන්න. කන්තෝරුවට යන්නේ මෙන්න. තට දැන් විවා්‍යයක් දීලා ඔබහන්සේලාට උසස් මේ පිරිියොන් අවසානයට වගේ අහන්න පුළුවන් මේ වගේ වාක්‍ය විවරණය කරන්න සංස්ෘතෙන් දහිලා මේ වගේ පදයක්කට ඉරක්ගහල තියෙන පුළුවන්. ඉරිඇදි පදවල ව්‍යාකරණ විභාග දක්වන්න කියලා. එතකොට පොඩි හාමුදුරණේ හොන්දට මතකතියාගන්න අපි නිකම්ම කියන ආධතියා විභක්තියෙන් යෙදී ඇත නැත්තම් කාර්යාලයම් යන. දතියා විභක්ති පදයකි කියර. ඊට අමතරව දැන් අපිට තව දෙයක් ලියන්න පුළුවන් ඒ තමයි සංස්ෘත ව්‍යාකරණයට අනුව යම් තැනකට යනවද ඒ යන හැන ධිතියා විභක්තියන් තියෙන්නේ. ඒ නිසා තමයි මේ වගේ කාර්යාලයම් කියලා දිතිය ඇොට හේතුවත් එක් අපිට ලියන්න පුළුව. ජිතියා විභක්ති කියල ලිවත් ඇති. නමුත් බලන කෙනා දන්නව එතකොට මෙයාට හොඳ දැනුමක් කියවා ඉතින් කාර්යාලයම් ගච්චති දැම බලන්න තේ කොත්‍ර ගච්චතති අර කලින් කියියවබුටිකමතම දැන් අපි නවත නැවතම මේ උදාහරනත් එක්ක බලන්න ඒගල්ල කොහෙ දෙයන්නේ ඔවුහු කොහෙ දෙයන්න තෝර කියනවා තේ කාර්යාලයම් ගච්චන්ති මේවා සරලයි දැන් අමාරු නෑ තේ කියන නිසා ගච්චන්ති කියලා යෙදෙනවා තොර එතනත් එහෙමයි යන තැන ජතියා විභක්තියෙන් යෙදෙනවා අපි ගොඩක් කාලේ මිඩම්ගු කරන්නේ නැතිව ඉස්සරහටයමු. ඔන දීලති නෝ උදාහරණ බලට අනුව ඉහත වගුව යොදාගනිමින් අර්ථවත්වාකි නිර්මණ අපි එක දැනටමත් කරන්නේ මේ වගුව කියන්න. දැනටමත් ඕන තරම්වාකි හදල තියනෝ ඔබවහන්සේලාටත් ඒවැඩේ කරගන්න පුළුවන්. මීළඟට අපි බලමු නාම පදයක් ප්‍රධාන වශයෙන් අදේර හතකට වර්ගකිරේ. තවට අපි දන්නවා විභක්ති කියන කාරණයට ගියාම මම වර්ණගිල්ල දියෝ බහන්සේලාට මේවා ඉගැන්නුවා. නාම පදයක් ගත්තෝ. අපි කියමක නර කියන එක මේ නර කියන නාම පදය අපිට බෙදන්න පුළුවන්. කොටස් හතකට. සිංහලමුත් පුළුවනි දැන් අපි බලමුකු මොනෝද මම එකලාටිකෙන මිනිසා යයි. එලාට. අපි කියනක සිංහයා මිනිසා කයි දැන් එකාර්ථයක්ක නස. ඉලාන්න කියන මිනිස්සුත් එක්ක ද රජතුමා මිනිස්සුත් එක්ක කැලේට දුවයි. ඉළඟට අපි කියන දෙවයා මිනිසාට වඳී. මිනිසුන්ගෙන් බලන්න මිනිසා කියනවා මිනිසාට කියවා මිනිසුන්ට කියන මිනිසුන්ගේ කියනවා. මිනිස්සුන් කෙරෙහි නේද කියන අපි කියන මිනිසු කරෙහි අනුකම්පාව දක්වන්නවා. ආන්න. විභක්ති කියලා කියන්නේ එතකොට එක පදයක් ගත්තමද මේ නර කිය සිංහලේ මිනිස් කියන එකන මිනිස්. තොට විභක්තියක් කියල කියන්නේ මේ පදය යෙදෙන්න්න පුළුවන් සම්පූර්ණම අර්ථටික. පුළුවන් කවුරහරි කෙනෙක්ින්වන මේ හතට එහාහොලා කියන්න. අපි නරැබ්දය ත්ත නරක් නරව නරහ නරම් නරව් නරාන් නරේන නරාබ්‍යාම් නරහිෙක් නරාය නරාබ්‍ය නරේබයා නරාත් නරා්‍යාම් නරේබ්‍යා, නරශ්‍ය, නරයෝ, නරයෝග නළේ. මුල්ලෝ සංස්ෘත භාසාාවම පෙරලලා බැලුවත් පොඩිහාම්මුදුරණේ ඊට එහා පදය දෙන්නේ නෑ තින් බල කොච්චර ලෙසිද එක තැනක නිකන් ගාතාවක් වගේ අපිට ලියල දීලා තියෙනවා. මේක ලියල දීලා තියෙනවා එක වචනයක් කොහෙද මේ වරණගිල්ල කියලා. තින් අපිට තියෙන්නේ මේක පාඩම් කරගත්තම එකක් දැනගත්ත කියන්නේ දාහ වුණ. ඉති මෙන්න මේකතම යාර ප්‍රසන්ටේසන එක තිබුණේ නාමයක් කොටස් හතකට බෙදන්න පුළුවන්. අපි ඒවට කෙන විභක්ති කියලා නැද ප්‍රථමා දිතියා තෘතියා, චතුෘති පංචමි ශස්්ටි සප්තමි කියලා. තර මේ බෙදන ක්‍රමතිය පලවෙනි බැදීම අපි කියන ප්‍රථමා දිතීයා දෙවනි බැදීම. තෘතිීයා තුන්ගෙන බැදීම ඔන්න එතකොට අපි දීල යන පලවෙනි බෙදීම පළවෙනි අධියරයම කියන්න මොකද උක්තය. දිතියා දැන් අපි කතා කළ නාමයක දිතිහා විභක්තිය කියලා කියන්නේ මකදද කර්ම පදය නද. දැන්වන් අපි යන තුගනි පදයට මේක වර්ණගිල්ල වෙනමම කතා කර නිසා මම වර්ණ ගිල්ලට එන්නේ නැහැ සරලවම ප්‍රසන්ටේස එක අපි නැවත දක්වල තියෙන නිසායිකිවේ. නාම පදයක් ප්‍රධාන වශයෙන් අධීර. හතකට බෙදන්න පුළුවන් ප්‍රධාන වසෙන් අ හතකට මේ අධේරවල් අපි කියන නම තමයි ටෙක්නිිකල්ටම එක විභක්ති විභක්ති විභක්තිගෙන වචන තේරුම්මකද. දැ විභාග කියන කැහැදන්නෙ තෝකෙන්තම විභාග බච්ධාතුව බච්ධාතුවයෙන් අපි ද ධාතු ගැන කතා කරන්නේ ගියපාඩමි සම්පූර්ණ ධාතුව නද බච් ධාතුයෙන් කරන බෙදනවා නද ඒ ගත්තා අය. දී ගත්තා අය. ෆේල් වෙච්චාය. ඒ වගේම තමයි මේ විභක්ති කියන වචනමුත් කියන කර්මයට යන පද ටික. සහාර්ථයට යන පද. අවධහර නාර්ථයට මෙහෙම කියී අපි බෙදනවා. එනම් විභක්ති කියලා අපි කියන නාම පදයක් බෙදන්න පුළුව. තවට දැම් පලවැනිය කපි දන්නවා උක්තය. දෙවනිය ක අපි කතා කළ කර්මය දිතියා විභක්ති. ඊළඟ එක තමයි තෘතියා විභක්ති. මෙතැද විභක්ති වෙනම උගන්නන්නේ නැහැ ඔබහන්සලාගේ පාඩමේ තැන්තැන්වල අර ඒ අවශ්‍ය තැංවලදී. වාක්‍ය නිර්මාණයක නොට තමයි සහිපත් කරන්න මම හිතන්නේ තුනවසර පොතේ පහවසර පොතේ මේවා සඳහන් කර ලති. අපි දැම් බලමු තෘතියා විභක්තියම කද කරන්නේ කියලා. මමතෙන්න්ට එන කලින් අපි බෝඩ්ඩ් එකට යමු පොඩි හාමුදුරුවණේ තෘතියා විභක්තිය. දැම් පාලි අපිගෙන ගන්නඕනි පාලිවල මේ තෘතියා විභක්තියට කියවා තෘතියා. කොටස් දෙකක් තියෙන ොමනවද අපි කියන පාලි පටමා දෘතියා තතියා කරන මනෝද තතියා සහ කරනක. සංස්ෘත වල මේ දෙකම තියෙන එක භහසාාවයි එක විභක්තියයි ඒ තමයි තෘතිීයා. තෘතියා විභක්තිය කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි. අපි කියන්න පුළුවන් කරනාර්ථය කරනාර්ථය ඊළඟට අපිට මේකේ ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කර්තු අනොක්තකර්තුරු කියම ලියමුකු අනොක්ත කර්තරු ඔන්නඔයි දෙක තමයි ප්‍රධහන වසෙන් අනක්තකර්තරු අපි සිංහලෙන් කියන විසින්. මිනිසා විසින් සිංහයා මරණු ලැබේ වැද්දා විසින් මම මැරමි දැගේ වගේ විසින් කියෙන එක ආනක තමයි මේ අනුක්ත කතරූ කියලා කියන්නේ. ඉලාට කරනාර්ථය කියෙ එක අපි දැන් කතා කරමු මීට අමතරව තව අපි ප්‍රසිද්ධවම දන්නවා මකද සහාර්ථය සහාර්ථය සහර්ථය කියල කියන්නේ සරලොව කියනව නම් සමග ස්කැටටුව එක්ැ අපි කියන්නේ එයත් එ මාත් ඔහුත් එ ඔහු සමඟ ඇය කැටුව න වගේ සමඟ කියන අර්ථතියනු ඉතිං ඔබහන්සේලාගේ පොතේ මේක තමයිේ මතක් කරලා තියරන්නේ මෙතින්ට අපි අවුත්තා පව බලා ගන්න පුළුවන් කර්තෘගේ ක්‍රියාවට සහයෝගයේ දක්කන පද තෘතිාව භක්තිීන් තිබේ දමන් ඔය ක්කොම ගන්නල තම මේ කොටසකට මේන්නේ බන්න මේකට කියන්නේ අපි කියන කරනාර්ථය ම මෙතන දැක්වා වහන්සේලාට මේ බලන්න කරනාර්ථය මෙ මෙන්න මේකතම යොයි කියන්න කරනාර්ථය කියල කියන්නේ මොකක් ද කරනාර්ථය කියලා කියන්න සරලොවම කියනව නම් දැන් අපි මෙහෙම ගම මම ලියනෝ මෙ වාක්‍යයක් අහම් ලිකාමි දැන් ඔන්න උක්තේ තියෙනවා මම ආක්‍යාති තියෙනවා ලිකාමී කියල මම ලියමි දැන් ගන් අපි දිතියාපදයෙකු දැන් මේක ප්‍රථමා ඔන්න ප්‍රථමාව හරි ්‍රතියාදාන මම ලියනවා මොකදද අක්ෂරාණි ලිකාමී අක්ෂරනිි ලිකාමි මම අකුරු ලියමී මේ තමයි මම උක්තය මෙන්න ක්‍රියාව ආක්‍යාතය දැම් මේ ක්‍රියාව කරගන්න මම ලියනව අකුරු මට ඕන වෙන උපකාරවෙන නොම නෝද මම කියනවා හස්තේන බලන්න අහන් හස්තේන අක්ෂරාණී ලිකාමි මම අතින් අකුරු ලියමී දැම් බලන්න අත නැතිවනම් මට අකුරු ලියන පුළුවන්ද ඒ කියන්නේ මෙන්න මේ ක්‍රියාව කරන්න ලියමි කියන ක්‍රියාව කරන්න අතිස්සයිෙන්ම උපකාරය වුුණේ ආසන්න වසේම වැඩියෙන්ම උපකාරී වුුණ පදේතමයි කරන කියලා කියන්න. අපි කැන උපකරණ කියලා ගොරද්දුරට උපකරණ තමයි කරනාර්ථයද දැමන් කියෙන අහම් රථයන ගච්චාමි. ඉලාටිකම ආචාර්යක් විචක්‍රයෙන්න්න පාට ශසාලං ගච්චම් ගුරුවරයා බයික්‍යකෙන් ඇත්තම් පයිසිකලයෙන් බයිසිකලයෙන් දිචක්්‍රී ඉලානි කෙනවා අහම් පාදාම් පාදයන කියන්න වැෑන න දෙතවර තනිකුලේ පාදා බිහාම් කකුල් දෙකෙන් යම්. අහම් නේත්‍රා බිහාම් පශ්‍යාවේ මම ඇස් දෙකෙන් බලනො. අහම් හස්තේන ලිකාමෙන් ලියන්න ඇති. අහම් ඔයි විදිහයට ක්‍රියාව කරන කෙනාට උපකාරී වන පදේතමයි කරනාර්ථය කියලා කියන්න එනම් අපි මේ ප්‍රසන්ටේෂන් එකේ බලන්න නැතිවා කත්‍රගේ ක්‍රියාවට සහයෝගේ දක්වන පද කතෘුගේ ක්‍රියාවට සහයෝගයේ දක්වන පද තමයි තෘතියාාව විභක්තින් තිෙන මීට අමතරෝ ති න මංඒක අරවෙනම ලියල පෙන්නේ. ප්‍රධාන වශයෙන් මේක ප්‍රධානකාරණයක් අපි මේකට කියනවා තෘතියා විභක්තියට කරණ කරනාර්තය කියලත්. අන බලන්න ත්වන්කේන ආගච්චසය. මේකේ අර්ථ දෙකක් ගන්නත් පුළුවන්. මකක්ද. මට අහන්න පුළලන් තුවම් කේනගා ගච්චසි. ඔයාකාත් එක්ක දෙන්නේ කියත් අහන්න පුළුව. ඉලාට ඔයා කොහොම දෙන්න එකන අර භාවිත කරන කර නාර්ථය ගන්නත් පුළන් ඔයා මොකෙන් දෙෙන්නේ සිංහලින් ගන්න ඔයා කොහොම දෙෙන්නේ මොකෙන් දෙෙන්නේ. ඔයා කොහොම දෙන්නේ තොටපි කියෙන. හම් සකටයන නේද දැන් තලුත් නැති නිසා කරත්තෙන්තම යන්න වෙන්නේ. එනිසා මම කියනවා. අහම් සකටේන ආගච්ඡාමි. මම කරත්තෙන් එමි දැකනේද මෙයාගේ එමි කියන ක්‍රියාව කරන්න උපකාරී වුණ පදේතමයි ද කරගන්න බැමයා නැත්තම්. ඒ අර්ථයන්තමයි කියන තොට සරලෝම අපිට ඕන තරම් උදහරතින මම අතින්ලියමී ඉළඟට මම බැට්ට එකෙන් සෙල්ලන් කරනවා නේද පොල්ලෙන් පහර දෙනෝ ති අපිට කියන පුළුවන් ගෝපාලාක්. ගොපල්ලා දන්ඩේන ගාම් ප්‍රහරති. ගොපල්ලා දණ්ඩකින් පොල්ලකින් ගොවි මකාර්තද ගර්ධභ කියන බුරුවට පහරදි. ගාම් ගවයට පාරදි. ති මේ වගේ අපිට ලියන්න පුලන්තින් මේක දීර්ගවශයෙන් සාකච්ඡා කරන්නත් ඕන්න නැහැ ඔන්න බොහන්සලාට තවත් දීලතිය න සකටේන මේ විස්තර කල තින මං කියපුදේ. මෙතියන්නේ. ඒ වෙනුවට අපිට යොදන්න පුළුවන් නේදර්. සකටයන සර්වයානයන සර්ෝයාන කියන්නේ බස්සකට. බස්සකෙන් යම්ම. බස්සකෙන් යන්න බැරන්න අපි යනවා. ගණන්වැඩ නිසා දූම යානන. කෝච්චීෙන් යනවා. ගගනයාන ආකාශයන අන්න දිවිචාක්්‍රයෙන්. ඕන එකක් මේ ක්‍රියාවට දාන්න පුළුව. ති මේේ ඔක්කොම බලන්න තියන්නේ තෘතියා වි භක්ති. ති මේක බහ වචනය අරමංකිවගේ දෙකකින් යනවන දැන් කකුල් දෙකෙන් යන. තරමං කියනවා. අහම් පාදාභ්‍යහාම. පාදාබිහාම් ගච්චා. පාදේන කියල ලීලත් තියන සමල්ලාවට අපිට හම්බෙනෝ එතවට ඒ අර්ථයමකදකුලෙන් යන. එහෙම වෙන්න බැහැ අන්න එක අපි බෝම භාෂාව ගැන සවිඥ්ඥානක වෙන් න දැන් ඇසෙන් බලන හමනත් හැවාහගෙන තමයි බලන්ුවෙන්. එනිසා අක්ෂිබ ිහාම් නැත්තාම් නේත්‍රා බිහාම් පශ්‍යයාමි කියල තමයි කියන්න තියෙන්න්නේ. තියෙන්තකොට අපි ඉස්සරාටයම ඔන්න අභිාසතියන ඉක්මන්ට කාලවේලාව කියන්න. හස්තේන. ළුව අතින් ගානේන මෙතැන නම අකුරක් වැරදිලාවගේ ගාන කියලා කියෙන ග්‍රාණ වෙන්න ඕන එමුණ නාසයෙන් ගන්න පුළුවන් පරසුණ පරසු කියන්නම කරද. තියෙනවා කතාවක් පරසු රාම කියලා පරසුරාම කියලා කිය පොරොවක් අතේ තියානන රාමරූපයක් තිය එතැන පසරාම කියන්නේ එකයි. තර පරසු කියන්නේ සංස්ෘතයෙන් පොරොවට නැම්බලන මට කියන්න පුළුවන් පරසුනාද මේ උකාරාන්ත නිසා පරසුනා වන. මකද පුරුෂහ පරසුනා ෘක් සංචිනත්ති මිනිහා පොරොුවෙන් ගහ කොටන ගහ කපු. අන මංකි පාදා බිහාම් කකුල් දෙකෙන්. හස්තා බිහාම් අත් දෙකෙන් නේත්‍රේන දැන් එතවට අරකිව වගේ අහම් නේත්‍රයන පශයාවමිකවේ කැහැ වහලතමයි බලතිෙන්. චසකයන මොනවද චසක කියන්නේ චසකේන කියන්නේ කෝප්පයෙන් නේතා මෙතන තියන නේත්‍රා බිහාම් සර්යානයි සර්ෝයාන කැනෙ බස් වලින් කියන්න පුලව නේද ශ්‍රී ලංකායම් නානාදික් දේශාත් නොයෙක් දේශවලින් මනුෂ්‍යාහ මිනිස්සු සර්වායානයි බස්වලින් කොහද කෝළම්බනා කර නාගච්චන්ති කොළඹට එනවා. පුස්්පයි වයම් පුෂ්පයි බුද්ධම් පූජයම අපි බුදුහාම්දුරුව මල්වලින් පූජා කරුම් ඇති මේ ඔක්කෝ මෙතවට පේනවා. අවසාන ක්‍රියාව කරගන්න උපකා රීවන පදතමයි නේ තියෙන්නේ. පහත සඳහන් වා්‍ය කණ්ඩ සංස්ෘතයට නගන්න. මං ඔක්කෝම කියන්නේන අපි ඉක්මනට කීපය බලමු අතින් ලියයි. ඇැන් ලෙසිනි පුළුවන් හස්සේන ලිකති. බස්කෙන් පැමිණි සරුව යානේන ආගච්චති. දෑසිම් බලයි. තෙවට නේත්‍රාභ්‍යන් හම්බවනාන කෝප්යෙන් බොයි චසකේන පිබති. ඟට අපි බලමු ත දිවටම කක්ද කියන්නේ අපි කැන චක්කු සෝත ගාන නැද තැවට සංස්ෘතයෙන් චක්සු රෝත ග්‍රාණ මේ මහප්‍රන් ග්‍රාණේන ඉතවට කසයෙන් රෝධ දෙකෙන් පදවයි මේවා වහන්සේලා බලල ලියන්න පරිවර්තන කරන්න මේ විදිහට ඔක්කෝම තියෙන මේ පදතෘතියා දෑතින් අපි මේවා කිව්වා කස ඔන්න කියන අතින් බස්සකෙන් දෑසින් ඊළඟට කෝප්පයෙන් සිදුරෙන් සිදුරට කියැනමකද චිද්‍ර වචන මංහිතන පොතේ දීල තියෙන. ඊළඟට විදිහට කසයට මකක්ද කියන අංකුස මේ විදිහට තියෙන. ඔන්න ඊළඟට තව කාර්ණයයක් තිබෙන අපි මේ කාරණයත් මේ විලාම සාකච්ඡා කරමු බලන්න. තවනාමකින්. ඔබේ නම කුමක්ද. දැන් ප්‍රශ්නයක් අහනවා තව නාමකින් දැම් පාටකරල තින් ඒව දිහුඳට බලන්න. ඉළඟට උත්තර දෙනවා මම නාම කාලිදා සහ. මගේ නම කාලිදාස. ඉලන්න තශ්‍ය නාමකින් ඔහුගේ නම කුමක්ද. තස්්‍යහ ග්‍රාම කෘත්‍ර ඇගේ ගම කොහෙදද. තර බලන්න මේ කියන්න මනවාද කියලා මේ වගේ. මගේ. අපගේ ඔහුගේ ගොවියාගේ මෙන්න මේ වගේ පදවලින් බලන්න මොනවාරි මගේ දැන් හොඳට අහගන්න ඔහුගේ ඔබගේ ඇයගේ ගොවියාගේ කියලන දැ මේ කියනවචනත් තැවනම් ගොවියාගේ කර්ක සත් කර්ශකශ්‍ය ගොවියාගේ කියනකොට මේ පදවල තියෙනවා යම් කිසි අර්ථයා මොකදද කියවන්නේ මේ පදක නොට අපිට තේරනවා දැම් බලන මංකන ගොවයාගේ කුඹුර මගේ නම දැ මේ නම අයිතිකාට ද මෙතන තව ඔබගේ මෙතන මම මේ ඇගේ ගම කාගි ගමද ඇයගේ ගම එහනම් මේ ඔක්කෝම මොන විභක්තිද ශස්්ටි විභක්ති ති මේ සරලවාක නිර්මාණයක නොකට බොහෙවින් ප්‍රයෝජනවත් වෙන මේකක් තමයි සස්්ටි විභක්ති හැම එකක්ම කතා කරන්නේ සස්්ටි විභක්තිය පිළිබඳ. සස්්ටි විභක්තිය අරථය තමයි අයිතිය ප්‍රකාශ කරනවා. සස්ටි විභක්ති විශේෂත්ය අයිතිය ප්‍රකාස කරන. ඉළඟට සස්්ටි භක්තිය තාව වැදගත් කාරණයක් තියෙනවා. අපි මේ දේවල් ඉගෙනගන්නත් ඕෝන විශේෂයම විභක්ති සහ කාරක කියලා දෙකක් තියනවා. විභක්ති කියල සහ කාරක විභක්ති, ත් එක තමයි කාරක. නැ මේ පොඩිහාමුදුරුවර පුංචි පන්තිවලින්දල ඉගෙන ගෙනතින අපි හනෝ කාරක කියලත් කියන. කාරක කියල උගන්න එත්මනද විභක්තිමයි. ඊළඟට විභක්ති කියලත් ආයි පටමාදුු තියනත්තම් ප්‍රමාධි ත යාතෘ තියා කියලා උගන්නවා. පොඩිහාමුදරණ මේ දෙකම නිකං අපි හිතාගෙනන්නේ සමානාර්ථයක් තියෙනෝ කියෙන හැබැයි හොඳට මතක තියාගන්න විභක්ති තියනවා හතක්. හතයි ආලපනත් එක්ක සංස්ෘතේති නැත්තරම සම්බෝධන සම්බෝධනත් එක අටයි. කාරක තියෙනවා හයක් කාරක හයයි. තට විභක්ති කල උගන්න ගොඩත් දුරට කාරක තමයි හැබයි මේදකේ වෙන සක්තිය නවා ම මෙහෙම කියන්නම් හැම කාරකයක්ම ඔන්න මතක තියන හැම මේ කාරකයක්ම විභක්තියක්ගැන කාරකයක් නම් අනිවාර විභක්තියකම තම යෙදෙන්නේ නමුත් පොඩි හාමුදුරණ හැම විභක්තියක්ම කාරකයක් වෙන්න නෑ. මට ඕක මතක් වුණමකද සස්්ටි විභක්තිය ගත්තම. ඒක කාරකයක් නෙවෙයි. ඊළඟට සම්බෝධන විභක්තියක් කාරකයක් නෙවෙේ. ඒකට හේතුව අපි දැම් බලමු කාරක කියන්නේ මොනෝද කියලා ම නිකං මෙතන පැහැදිලි කරන්නේ පුංචි අමතර කාරණය. කාරකවල ඩෙෆිනිසන් එක තමයි. ක්‍රියා සිද්ධියූප කාරකම් කාරකම්. ක්‍රියාසිද්ධයට උපකාරී වන දැම්බලන්න නරක් කිවගම අපිට ඔ එකක් ක්‍රියාපදයක්ධනව නරක් ගච්චති. අපි බුද්ධම් නමති හස්තේන ලිකති යාචකාය දදාති. තේරුමනොල් මිනිසා මංකිවේ නරහ ගච්චතින මිනිසා යැයි සිංහලෙන් කියන බුදුන් වදී. අතින් ලියයි හිඟන්නාට දෙයි. රොක්සාත් පතති ගහෙෙන් වැටේ පීටේ උපවිසති පුටවිවාඩී. හැබේ ලන්න ශස්්ටි විභක්ති පදයකට දැ මෙතන තිබිචිම පදයකට දාන පුළුවන් ඩරෙක්ට් වර්බ එකක් අපි කියමර් කර්ශකශ්‍යය ගොවියාගේ ක්‍රියාවද්ධාන පුළුවන් මිනිසාගේ නරශ්‍ය නරස්්‍ය ගච්චති අර්ථයත්තය මිනිසාගේ යයි නරශ්‍ය පතති මිනිසාගේ වැටයි අර්ථයත්වයන න. එහෙනම් අපි එකට කිසිම විදිහකින් ශෂ්ටි විභක්ති පදයකට වර්බ එකක්. ක්‍රියාපදයක් රජුවම දාන්න බෑ. අන්න තෙරුණ නැද ක්‍රියා සිද්ධයක. එහෙනම් ඒක කාරක වෙන්නේ නැහැ. අනිත් ඒවම සියල්ලම ප්‍රථමා උක්තය, දිතියා කර්මය තෘතියා කරන චතුෘති සම්ප්‍රධාන, පංචමි අපාධාන ආධාර සප්තමි මේ සියල්ල කාරක වෙනවා. විශේෂයම ෘ සෂ්ටි විභක්තිය කාරකයක් වෙෙන නෑ. එමකද කෙලිම්ම ක්‍රියාපදයක් දාන්න බෑ. ඒක තියෙන්නේ අයිතියක අපිට කියන්න පුළුවම මිනිසාගේ රජතුමාගේ පුතා යයි. යන්නේ කවුද පුතා. තෙවට පුතා නැතුව රජතුමාගේ කෙලගුවත් කලපින්න. එනිසා මෙන්න මේ විදිහට අපිට කාරක කියන එක සහ විභක්ති හඳුනගන්න පුළුවන් ති මේ ශස්ට භක්ති හම දධියෙකුත් තියෙනවා මංඒකයි මේ කියන්න උත්සහ කළේ නමුත් සස්්ටිවිභක්ති අපි හරිම ප්‍රයෝජනවත් දැමකද දිනනිදා කතාගරන්න දැම්බලන්න ඔබේ නම කුමක්ද. අව නාමකින් මම නාම කාලිදස දැම් මේ ඔබගේ මමගේ මෙ මේකත් පුංචි අමතර කාරණයක් වනත් හරි සරලවම අපිට පුළුවන් මේ මම ඔබගේ ඉළඟට මගේ ඔයාගේ ඔයා ලගේ අපගේ මෙන්න මේක හදාගන්න මේක දැන් ඔගොලනු මේ දිගට පාවිච්ච්‍යෙන් නිසා මතක් කරන්න මෙන්නම හෙම. මම කියන්න ශබ්දය අපි කියන අස්මත් සබ්දය කොහො. මරණගෙන්න්නේ ඒක වචනේ අහම් අහම් ආවාම් වයම්ආහම් ආවාම් වයම් මම අපි දෙදෙන අපි. ඉළන්න මේක දිතියායන්නේ මාම් ආවාම් අස්මාන් ඉළඟට තෘතියා මා විසින් කියැනෙ මයා ආවා බිහාම් අස්මා බි මේ විදිහට දිගට ලියාගෙනයන්න පුළුවන් මං ඔක්කොම ලියන්න මං පුංචි වැඩ කියල දෙන්නේ යන්නේ පොඩි හමුදුලට මොකද පොතේ මේදේ නෑ නමුත් මේ සරලවම අපිට මේ භාෂාව විගෙන ගන්න පුළුව. පොඩි හාමුදුරුවණේ දැම අහම් ආවාම් වයම් කෙනෙ අස්මත් සබ්ද මම අපි දෙදෙන අපි මා අප දෙදෙන අප. විසින් අප දෙ දෙනා විසින් අප විසින්. ඉලාන්ට තියෙනවා මට අප දෙදෙනට අපට මක්්‍යම් ආවාභ්‍යම් අස්මාභ්‍ය. ඉලාන්ට මත් ආවාභ්‍යම් අස්මාභ්‍ය මේ විදිහයට තියෙනෝනේ දැන්මං ඔබහන්සලාගෙන් අහනෝ මයා කියන්නේ මා විසින් ඔයා විසින් ඔබ විසින් කියල කොහොමද කියන. ඉලාන්ට කියනවා මා ඔබ කියලා කොහොමද කියන්නේ. ඉලාන්ට අපි දැන්තාව පල්ලි හට ගියත් ඒවත් එහමේ දැ මේකම ගමක. අප නිතරම් ප කියන එකත්ත මේ අස්මාකම් නේද අස්මාකන් සම්මා සම්බුද හොමන අපි කියන්නේ අපගේ බුදු හාමුදුර තැමි මංහාන ඔබගේ කියලා කොහොමට කියන්න. හරිම සරලයි ඔන්න බලාගන්න දැන් ඔබ කියන එක එනකොට අපි ගන්න යුස්මත් සබ්දෙත්ව ත්වම්න නොබ කියන්නේ නිතරම ඒක වචනම මේ මා කියන එකට අපිට තුව දාන්න පුළුවන් ඔන්න බලන්න මන්තුව ඉස්සරෑම් දියනවා දැම් බලන්නක දැ මාම් කියන්නේ මා තවාම් කියන්නේ ඔබ තවාම්රි. තවාම් මෙතන තුයා මා විසින් කැනෙ මයා මෙත තවයා ඔබ විසින්. හිලාන්ට මෙතන තව අපි ගියොතේම වයි ඔබ කෙරෙහි කියන්නේ සංස්ෘතය මයි මා කෙරෙහි තයි බලන්න මෙ ම කියන එකට තව දැම්ම ගමන් ඔබගේ මගේ ඔබගේ. මා විසින් ඔබ විසින් මට ඔබට මත් දැම් මත් කියන්නේ මගෙන් මත් කියන්නේ මගෙන් වෙන්නන මගෙන්. එතවට ඔබගෙන් කියන්න මේ ම එකටත්තුවදාන තියනෙ. හලනකො දැ චර දව අපිටපාඩන් කරන කනෙ කර කටපාඩම් කරන්න ඕන නිතරම මා කියන එක ම කියන එක අයින් කරලා තොට අග එකතු වෙනවා මෙත්තුව කියන එක. හවචනය දිව ව්චනයට එනකොට අහම් ආවාම්න ඔබලා දෙදෙන කියන්න යුවාම් යුවාම් එතකොට මේ ආව කියන එකට යුවදානු දැම්බලමු ආවාම් අපි දෙන්න යුවාම් අපිට ගැනල ඔබලා දෙන්න එ ආවාම් ඒකමයි අමකකමක ආවාභිහාම් අපි දෙදෙන විසින් ඒ තුනම එක සමානය අපි දෙදෙනට කියන්නේ තෙක් අපි දෙදනාගෙන් කියන්නත් මේ තුන එක තෘතියා චතුරති පංචමි තුනම ආවාභිහාම් එ නම්කට ආව කියන්නේ එකට යුවදානෝ බලන්න ආවාභහාම් යුවාබිහාම් තර මේක පද තුනයි තියන්නේ ආව ආවාම් යුවාබියන් අවයෝ තර මේක දානකොට ජවාම් යුවාභිහාම් යුවයෝ. සම්පූර්ණ සබ්දය පාඩම් කරන්න ඕන් යැන බහුවචන තෝකමයි මකද වයම්න්නේ වයම් ඒක මෙන්න මෙතනින් පස්සේ තියෙන්නේ අස්මත් සබ්දය අස්මානම අස්මාකම් අස්මාි අස්මාන් මේ අස්මා කියන කෑල්ලට අපි දානවා යුස්මා දැම්බලන්න අප කියල කොහමද කියන්නේ අප කියනට අස්මාන් ඔබ ඔබලා යුස්මාන් සරලෝම අප විසින් අස්මාබිහි රලෝම කියනල මේකට අස්මායින් කරා යුස්ම දම්ම යුස්මාභි. අස්මාකම් අපගේ දැන අස්මාකම් ශ්‍රාශ්ටම් අපගේ රට ඉලාන්ට ඔබලාගේ රට යුස්මාකම් ත්‍රාශ්ටම්. අප කෙරෙයි අස්මාස ඔබලා කරේ යුස්මාසු. එනං ඉගෙනගන්න තිෙන වචනතු නෑමකද ම කියකට ත්ව යුව කියනකට ආව කියනෙකට ය අස්ම කියනකට යස්ම කියන කාරණ. මේකත් ඔොහොම මතක තියාගෙන අපි බලමුදැම් බලන්න තව නාමකින් තවට මේකට කියන මම නාම නවිදි ති මේ හැමකම සස්්ටි විභක්තිය තියන්නේ ඔන්න බලන්න ඒසක් මම නිචෝලක් මොකද නිචෝල කියන්නේ ඒසක් මම නිසෝ නිචෝල තන්න මම කියන්නේ මගේ මම කියන්නේ මගේ නිචෝල කියලකන්න ඒසක් මම ෝල මගේ නිචෝල නිචෝල කියලකෙන වස්රේ. දැ චෝල කියන්න එතේකැනෙ නේද. අස්මාකම් දේසම් රක්ෂණීයම් අපගේ රට රැකිය යුතුය තකට අස්මාකම් අපගේ තැන් කොහම දෙනම් ඔබ ඔබගේ රටරැකිය යුතුය කියැනෙ. හරි ලේසිමන් කියල දුන ටෙක්නිකේ අස්ම වෙනුවට යුස්මදානො. යුස්ම දැම ආකම් මෙ යුස්මාකම් දේසම් රක්ෂණයම්. අගශ්‍යය පත්්‍රේ ස්ථ කගශය කල කන මකාද කුරුල්ලාගේ පත්‍රය කල කැන්නේ නොද තටු දෙකට ඇත මෙයාට තටු දෙකක් තිය නොවාකෙන. තවශයව් තහකුත්රස්තිී ඔබගේ බෑගක කොහෙද තියන්නේ. මල්ල මාත ගානය නැතු සිති අම්ම ගානයෙන් සතුටන නධ්‍යා ජලයනකර්ුවන්ති ගඟ ජලයෙන් පිරිල යනෝ මේ වගේ. රිවර්තන ේසියෙන් කරගන්න පුළුවන් අප ඒවට වැඩි වෙලාවක් ගන්න නෑ කාලවේලා වික්මින නිසා. ඔන්න පඩි හාමුදුරන් ලට අභ්‍යාසතියනො මේක තව පුරුද්දු වෙන්න. මනෝද කියන්නේ සංස්ෘත භාසාාවෙන්ම පිළිතුරු සපයන්න. දැන් අන්න පන්තිය මේ බොහොම ලේසියෙන් කරන්න පුළුවන් කැෙනෙගෙන් අහනු තව නාමකින්. තට උත්තර දෙෙනවා මම නාම විජිත. මම නාම කුමාර. මම නාම සෝමානන්ද ඔය විදියට නමකන්. ව පිතා කුත්‍රකාරයන් කරෝති ඔයාගේ තාත්තකොහොෙද රාජකාරී කරන්න තිංකෙනු මම පිතා වන මේ කුත්‍ර කියන තැන වෙනුට අපි දානොතැන කාර්යාලයේ නගරේ තවකොොද ක්ේෂ්‍රයේ නෙද පාටසාාලායම්මවිධයට දාලකාර්යම් කරෝති. තව සසුහ විද්‍යාලය විද්‍යාලයක්කා ඔයාගේ මේ කවුද නැද ද සසු කියලැන නංගි කියමක නංගිගේ පාසල මොකක්ද. තවට මෙතෙන්ට කක් කියන කට තව මාරුවෙන්න්න ඕනෙතවට. මම මම සසු විද්‍යාලයක් අපිට ගාන්න පුල මහින්ද විද්‍යාලයක් බවති. තව ප්‍රියම් අන්නම්කේම් අන්න වැදගත් ප්‍රශ්නයක් නේද. ඔයාගේ ප්‍රිය කෑම ආස කෑම මොකක්ද මෙතනි ලිස්ට එක කියන්න නති න්නේේද. එකක් නෙවෙේ තියන තරමක් අපිට කියන පුල අහම් මොනෝද. සේවාපලම් කාජතුන්. ආම් මනවද අපිට කියන්න පුළුවන් ඕන එකක් බර්ජාන්නම් කොත්තු නැද මිශ්රාන්නම් රයිස් ඔය තියෙන්නේ ඕද නම් ඕන එකක් පොඩිියාමුදුලද දාන්න පුළුවන්. තව සංකතන්කම් සංකේතම් මෙතනකුර සංකේත කියල කියන්නේ හඳුනාගැනීම ශික්්නේචයක වගේ මොකක්ද කියලහන්නු. නැතන් හඳුනාගන්න ලක්‍ෂණය මකක්ද එහෙම කිය. තව ග්‍රාමක් කොත් රස්තිී. තෙරෙනවනි නෑ දොයාගේ ගම කොහෙදතියෙන්. තව මාතාකින් කරෝති. තව ප්‍රියතමම් විෂයම්කින්. මම ප්‍රියතමම් විශෂයම් අන්න උත්තරය දෙන්න පුළන් සංස්කෘතම් භවති. ආංගල භාෂා භවති, ගනිතම් භවති, විද්‍යාවිෂයන් භවති ඕන එකක් දාන්නපුලො. තව ප්‍රියතමම් පළම්කින් ගැඩිය කුමක් දකැමතිින්. තව ජන්මදි නම් කදා අන්න. ප කලින් දේශනයේදී සාකච්ඡා කලා වෙලාව කියන එකත් ඕ අගහන්න පුලන් තුවම් කදා පටසි ඒ වගේ වාක්‍ය අහන පුළුවන් මේ වට සංස්ෘතිෙන් උත්තරලියන්න ඒවා පි කියල දෙන්න නෑ. නැති සිංහලයට නගන්න බලමු. ඒසා මම සක්හි මගද කියන්නේ. මේ මගේ යාලුව යාලුුවක කියනොත් හැබැ දැන් සිංහලේ බලන්න ගැනුලුව වනත්ේමගේුව පරිගේ හැබ සංස kanඳුන ගන්න පුළුවන් පිරිමිළමයනතන සකා එ මේ කියන්න කවරු කෙනක් ගැනද අනිවාරෙන්ම ගෑනු ළමේ ගැන ඒසා මම සකි පිරිමිළමය පෙන්ුවන ඒක්ම ස ඒසක්මමිත්‍රම් අඒත් mitත්‍රම් න එක වෙනසෙන ඒත්මමමිත්‍රම් ඇම්‍රම් කියන නමේනපු sekellingங்க සක කියනකට පුරුස ලිංග සකහි කියනකොට ස්ත්‍රීලිග තර පඩි ආමුදරණය මෙන්න මේකත් මේ මේ කියන එක ඉංග්‍රීසින් දිස් කියන එක වෙනස් එන්න ඕන ඒ සාකිවොත් ස්ත්‍රීලිෙන්ග් ගයි ඒ තත්කිවොත් නපුංස කලින්ගයි. ඒ ශක්තමයි පුරුෂ ලිංගවි. අපති මේවා අපි එදන එදා භාවිත කරනොට අල්ලගන්න පුළුවන්. මම ගෘහ සංකතා එද්‍රස් එක කියල මෙතන ගන්න පුළුවන්. මගේ ගෘහ සංකේතය නේද. කරි ඉද්‍රසක කියන ශ්‍රී සු ධර්මාරාම පුරාණ විහාරහ ගාල්ල නගරම් කයි වගේ මකකර කියන්න. සහ මම දෝස සිංහලට ලියන් නතිෙන උත්තර දෙන්නේ මම සහ මම දෝසක්න ඒක මගේ වැරැත් දක් නෙබේ තැම්බලන සක් කියන එක ගත්තම අපි ඔහු කියන්නත් ගන්නවා එයා කියන්න ඒක මේ හැම එකකටම සක් තමයි ගන්න පුළුව ඟට තවාව පට පුළුවන් සක් කියන එක පාච්ච කරන දැ මෙහෙම සහ ගච්චති ඔහු යැයි ද මෙතැට මම දාන සහ නරක් ගච්චති මෙතැන තේරම සහ ගච්චති කියනෙ ඔහු යැයි හැබයි මමවත් සහක් නරක් ගච්චති එතකොට ඔහු මිනිසා යැයි නෙවයි ඒ මිනිසා යයි ම කියන සක් නරක් ගතවාන් ඒ මිනිහ ගිය ඒම කියෙන එමිනිියග ආනෙතකට සක් නරක් සහක්ක රජ සක් කුමාරක් සක් බාලක ඒ වගේ ඒ කියන එක කියන්නත් සහ කියන එක පාවි්චි කරන්න පුළුවන් ඒකත්තර වගේම තමයි මේකමට සිද්ධියා තියන්නේ මෙතැන නරක්නම් සහ එකන පුරුස ලිංග ඉස්්‍රීලිංගනන් සාහ සාබනිතා සුන්දරම් භවති සුන්දරී බවති ඒ ල ඒකෙන ලස්සන ඉළඟට ගෙඩියක් වගේ නපු සකලින්ග කෙනක්ගෙන කියනනම් තත්. මමතු ආක්ෂේ පන්නාස්ති මගේ විරුද්ධත්වයක් නෑ මම සිරහ බ්‍රමතියව නෑද මේ පාඩම් මහගැෙනන්නකොට කියන්න පුළුවන් හාමුදුරුවන්නේේ මම සි ග්‍රමතියව මගේ උලෝනිකං කැරකෙනවා වගේ. ඒ සහ මම ආදේශක් මේ මගේ ආදේශය සහ මම චාත්‍රක් ඕහ මගේ බලන්න සහ මම චාත්‍ර එයා මගේ ගෝලෙක් සිිස්සේ. මම වචනම්ශරුණු මගේ වචනය අහන්න මේ පරිවර්තන හොයලා මේ විදියට ලියන්න පුළුව. ඉතිං ගොඩක් අභ්‍යාස තියන බලමු පහත වගු ඇසුරෙන් වා්‍යතනා සිංහලට පරිවර්තනය කරන්න කියලා පිට තියෙනවා. තොට මේකින් වාක්‍ය නිර්මාණය කරන්න පුළුව. පරිහමුදුලට තස්ය තස්යා මම තව දැන් ගොඩක් පුළුවන්. ආචාර්්‍යස්්‍යය සාදෝබල තස්යකයන්නේ. ඔහුගේ තස්යා ඇයගේ මම මගේ තව ඔබගේ ආචාර්යශ්‍ය ගුරුවරයාගේ. සා සාධෝහෝක් කියනමකක්ද. සත්පුරුෂයාගේ අ ශ්ලෝකයක් තිනෙන ඔබහන්සලා ලැති සාධෝහ පරුසවාක්‍යශ්්‍ය නමනෝ යාති වික්‍රියාම්, නහිතාප ඉතුම් සක්‍යම් සාගරාම් භස්ත්‍රෘනොල්කයා බලන සාධෝ පරුෂවාක්‍යෂ්්‍ය සාධෝ. පරුවාක්්‍යච්ච පරුෂවචනය නරක වචන වලින් සාධෝ සත්පුරුෂයන්ගේ නමනෝයාතිවික්‍රියාම් හිත වෙනස් වෙන්නේ නැතිලු කැන කවරය වෙල්ල බැන්න කියලලා සත්පුරුෂයගේ හිත වෙනස් වෙන්නේ නෑ. ඒකට දෙනව උදාහරණයක් නහි තාපයිතුම් ශක්්‍යම් සාග්‍රාම් බස්ත්‍රනෝල් කියිය නහි තාපේතුම් අපි තාපේතුම් කතා කලන්නේ තුමන් තක්ක තවන්න රත් කරන්න නහි බෑ මොකක්ද සාගරාම් බස් ජන්ල මුහුදු ජලය ්‍රනෝල්යා තනසුලින් අරමකද ස්වභාසිතය තියන තන්නසුල්ලකින් උනු කළහැකි වෙද සයුරු. ඒස් ස්ලෝකය මතමයි සංස්කෘතයට දාලතිය සංස්ෘත ස්ලෝකය ම තමයි සිංහලට පරිවර්තනය කරලා තියන්නේ අසත් පුරුෂයන්ගේ වචනවලින් සත් පුරුෂයන්ගේ හිත වෙනස් කරන්නට බැහැ හරියට තනපතකින් මහසාගරය උනුකරන්න බෑ වගේ. ති මේවා යෙදෙනකොට අපේ තැම් අතක තියාගන්න ඕන අපිටත් මේවා ඕන වෙනවා. ඔේ ැරි කතාවක් කරන්න රචනයක් ලියන්න වාක්‍ය නිර්මාණය කරන්න තට මොනේ මනිවරයාගේ පිත තාත්තගේ ඔකෝම සස්්ටිවි භක් තිතියන් ඇති මේ වගේින් අපිට වාක්‍යය හදන්න කියනවා මනවද බලමු ඉස්සරින් වචනට ආඥා අුසර දැම් මේ වාක්‍ය මේ කොටුවගති තස්්‍යය ආඥානුසරතිය ඇගේ ඔහුගේ අන පිළි පදිනෝ නේද. ඊළඟ තස්්‍යයා අනුඥානුසරති ඇයගේ අන සමාරයට මත් එනෝ මම ආඥානු සරති තව ආකඥ මේවා්‍යලියලා දැ මේ වචනවලින් ඔබහන්සේලාට වාක්ි හදන්න පුළුව ඉළඟටඔන්න දිවිවච්චනයෙන් තින තයෝ බලන්න තස්්‍ය තයෝ තස්්‍යකිවේ ඔහුගේ තයෝ කියනවුන් දෙදෙනගේ තස්්‍යකිවේ ආමි අපි විදිටම් බලන්නුව මේ වචනවලි තෙරම් බලමු අව යෝ අප දෙදෙනගේ අන බලන මංර කියපය එක මෙැතනත් නද. ආව කියන එකට යුවදානෝ තවට ආවයෝහ කියන අප දෙදෙනගේ යොවයෝහ කියන්නේ ඔබලා දෙදෙනගේ. ආචාර්යයෝහ ගුරුවරුන්ගේ ගුරරුන් දෙදෙනගේ. මේ ඔක්කෝම දීවච්චන සාද්ෝහ සත්පුරුෂයන් දෙදෙනඩි. මුණ්‍යෝහ මනිවුරුන් දෙදෙන. මිපිත්‍රෝහ තාත්තල දෙන්නගේ. මකදක ඉච්චාන් පලති ඉච්චාම්, සමාප්නෝති කැමැත්ත ඉෂ්ට වෙනෝ. එ දැවාක්‍යදම තයෝ ඉච්චාම් පලති ඒ දෙන්නගේ කැමැත්ත ඉෂ්ට වෙන. අවයෝග ච්චාම් පලති අපි දෙන්නගේ ආසාවිෂ්ට වෙන කැත්ත ඉෂ්ට වෙන කොච්චර හොඳද. යුවජෝහ ච්චාම් පලති ඔබලා දෙදෙනගේ ආසාවිෂ්ටන මේ විදිහට මේ වාක්‍ය ටික මොකූත් කරන්න දෙන්න මේ වචනයක් ගත්තා මේ දෙක ලිව්වා. මේ වච්චනයක් ගත්තා මේ දෙක පිව්වා හැබැයි තේරුම තින්න තෝන සිංහලට පරිවර්තනය කරන්න. ඊළඟට ඒකේ බහුවචනය තියනවා. තේසාම්තාසාම අස්මාකම් යුස්මාකම් දැ බලන මංකි කියපුව ඔක්්පුේ නොනෙමි අස්ම කියනකට යුස්ම දානු. ආය ඕෝක පාඩංකර කරන්න දයන්න. ඒ ටෙක්නික්ක එක කල්ලගත්තම අස්මතියන හැම තැන අස්මාකම් කැනෙ අපගේ. තවට යුස්ම දැම්මම ඒකෙ බහුවචනය නවා අනි පැත්ත ඔබලාගේ ආචාර්යයානම් ගුරුවරුන්ගේ. සාධහෝනාම්. බලන්න සාධෝක්, සාධෝක්, සාධෝ නාම් ශෂස්්තිි වරණගෙනෙහෙම. ඉලාන්ට මුණීනම් පිත්‍රුනම් සමාචාරක් අනුගච්ච සමාචාර කලක කියන්නේම මකදද සදාචාර වගේ ද සමාචර ගෞරවය අනුගමනය කරන්න එයාලගේ අපි කියැන නම පවත්වගෙනන්න එයාලගේ නම කන්නෙ පා කියනක තමයි කියන්නේ. තවර මේ විදිහට වාක්්‍යය හදන්න පුළුවන්. ඒම නම් පොඩිහාමුදුරණේ අපි දැන් දවස් දෙකක් එහෙම නැත්තම් මේ තාම ලොස්වෙනි පාඩම සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් මේ පාඩම දෙවනි කොටසාි තව දුරටත් සාකච්ඡා කළේ තව දවසක අපිට මේ පාඩම අවසන් කරන්නට සිද්ධ වෙනෝ මේක දිග පාඩමක් අවසානතම ව්‍යාකරණ පාඩම. එනිසා අපිට මේක දීර්ග වශයෙන් ව්‍යාකරන සාකච්ඡා කරන්නට වෙනවා නිසා. අපි තවදවසක මේ පාඩමී ඉතිරි කොටස සම්පූර්ණ කරමු ඉතිරිකොට සත්ක එකතුවීම කියන කාරණාව සීහිපත් කරමින් ඔවහන්සේලාටට විශේෂයම සහිපත් කරන්න ඕන නැවත නැවත මේ පසුගිය පාඩම් සහ මම නිතර මතක් කරනවා අපි දෙකතුන වසර පාඩමත් මගහැරුණ නම් ඒසිල්ලමත් සම්පූර්ණ කරල බලලා මේ පාඩම්ටික හොඳින් අධ්‍යහනය කරන්න අමතර දේවල් සිද්ධ කරන්න විශේෂයම පාඩම්පතට පරිබාහිරව බහන්සේලාට නියමිත සංස්ෘත්ත පාටමාලා පොත අරගෙන පොලි හමුදුරණ සන්දිී සමාස තද්්‍යිත කෘදන්ත, මේ ඔක්කෝම අපි ඉගෙනගත්තේ වාර පොතේතිනේවා හොයලා ඒවගේම වාක්ක්‍ය දැම් මේ අදාාපි කතාකරපු වාක්්‍ය. ඔබවහන්සේලාට පංචතන්තර ඉගෙනගන්නකොට. ඒ වගේම හිතෝපදේශේ ඉගෙනගන්න කොට. මේ වගේ වා කියී ඕන තරම් හම්බේෙනු. ඒවත් අධ්‍යිහනය කරලා හොඳින් දැනුම හදාගන්න. පිරියවන් අවසාන විභාගයට මුහුණ දෙනකොට කිසිද චකිතයකින් තොරව හොඳ රචනාවක් ලියන්න ඒවගේ ව්‍යාකරන පත්්‍රයට හොඳ පිළිතුරු සපයානට පුළුවන් එතකොට තිහෙමනම් අපි ආය දවසක හම්මෙන බලාපපුරොත්තුවෙන් අද ඔබගෙන් සමුගන්නවා නැවත අපි ඊළඟ පාඩමේ මෙම පාඩමේ ඉතිරි කොටස අවසාන කොටස සහ අපේ ව්‍යාකරනවල අන්තිමම ව්‍යාකරන පාඩමත් එක්ක එකතුවම කියන කාරුණ අාවශහිපත් කරමින් දර්ග කාලයක් මේ කටයුතු සිද්ධ කරන්නට අපට මේ තාක්ෂණික සහය සහ උදවපකාර කළපු සියලු දෙනාටමත්. ඒ වගේම සුපුරුදු පරිදි මේ කටයුතු සඳහාදායකත්යේ ලබාදන ඉධමික පෙරේර මැතිතුවම ඇතුළු සියලු දෙනාටම අපේ කෘථඥඥතාව පල කරමින් මේ පාඩම් මාලා අභශ්‍රවණය කරන අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා මෑණියන් වහන්සේලා ඇතු මේ දදු දරුවන් සියල දෙනාටමත්. අපේ ආශංසනය පුද කරමින් අපේ කටයුතු අදයට අවසන් කරනවා. නැවත සියල දෙනා මහමයම සියල දෙනාටම තෙරුවන් සරණයි. සබ්පදානං ධම්මදානන් චිනාති. සියලුධානයන්ත වඩා ධර්මදානය උතුම්බන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින්. පෙරිවෙන් අධ්‍යාපනය ලබනස්වාහසක් පොඩි හා මුතුරුවන් වහන්සේලාගේ මෙහිණින් වහන්සේලාගේ සහ. Duදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසන சிරස්थතිය උදessa ධම්ක per්‍රසිල පෙර පදනමමගින් සිදු කරෙන ma samajaකායිප පරිවෙන් අධ්‍යප